ගැමෙන දවේ උුසුම්පොත් ඔබට එකේ අටන් පරපති සමගින් අමචරිත දනංචය පමණුොහේන්ත්‍ර. මම දිනුශී දීරසිංහ, ප්‍රථමය නවධහනය දවස උුණුසුම් කළ ප්‍රධාන ප්‍රවෘතිී සිරස් තලවෙත. රජයේ නිවාස වැඩපිළිවල සාර්ථක බව ජනපතිකයි. යුරෝපා වෙනඳ පොලේ වැදකත් ස්ථානයක් ශ්‍ර ලංකාවට හිමිකර ගැනීමේ සැලසුම්. ලමයින් පාසල් වලට ඇතුළත් කර ගැනීම අක්‍රමිකතාත් තුොරතුරු පනතින් මුල්ේරියාව මන්ටාවිල් ලේක් ්‍රෙස්ට රෙසිඩන්සිේස් මත ආදැම් නිවස ව්‍යාපෘතිය ජනාතිපති මෛ්‍රපාල සිරිසේන ැතුමාගේ ප්‍රධණත්වන් ජනත අයිතයට පත් කෙරුුණා. පැහදිලි ජාතික සැලස්මකට අනුව ක්‍රියාත්මක නිවාස ප්‍රතිපත්තිය හෙතුවන් සෑම පවුලොකටම නිවසක් ලබාදීමේ වැඩපිළිවල යතර්ථයක් කර ඇති බව ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකශශ කළා. මුල්ලේරිියාව මණ්ඩා විල ලේ ක්‍රෙස්ට් රෙසිඩන්සිීස් නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ සමුරු පළකය නිරාවරණය කළ ජනාධපතිතුමා සංකේතාත්මකව එක් නිවසක් වි්‍යවෘර්ත කිරීමටද එක්වනා. නතුර ච ධතිපති මෛත්‍රපාල සිලසේන ැතුමා එඒහි නිරික්ෂණ චරිකාාවකද නිරත වනා. මෙම ්‍යපෘතිය මහනගර හා බස්්‍රහිර සංවර්ධනමාත්‍යංශයේ මඟ පෙන්වීමෙන් සිදුකරුණා. නගරික සංවර්ධන අධකාරයේ පුළල් ජීවන ව්‍යාපෘතියේ සැලසුම් හා මුල්්‍ය දයකත්වේ යටතෙයි මේ ඉදිකෙරුණේ. ෘර්තිකයිயின் පරිපාලන නිලධාරීින්, මාත්‍යවේදීන් හා තාක්ෂණ අංශය නිලධාරීන් වැනි විවිධ තනතුරු දරන සේවකයි මෙම ව්‍යාපෘතියේ ඉලක්කගත කඩායමයි. නිවාස ලබාගැනීම සඳහා බැංකුුණය පහසුකම්ද සපයනවා. අක්කර පහක භූමිභාගේක පැතිරුණු නිවාස සංකීර්ණය නිවාස ඒකක පන්සයයකින් සමන්විතයි. අපේ රටේ නිවාස ප්‍රතිපත්තිය. අපේ රටේ ගොඩැගි ඉදිකිරීමම් ප්‍රතිපත්තිය ල්ිබඳව? ොහෝවිට අපි දකින්නේ. පැහැදිලි ජාතික සැලැස්මක ප්‍රතිපත්ති නොතිබූ යුගයන් අවසන් කරමින් ඒ ප්‍රතිපත්ති මේ සැලසුම් ක්‍රියාත්මක වන කාලයක් විදිරා ජ අපි දකින්නේ. වැඩි වන ජනගහන වර්ධනයට ජනගානයේ වේගේට රටේ ඉඩම් වැඩිවෙන්නන්නේ නහැ නි්පාන ක්‍රියාවලියයට කෘෂිකර්මාන්තයට රටේ ජනගහනයට අවශ්‍ය ආහාර සඳහා. ඉඩම් රටේ ඉතිබෙන ප්‍රමාණයෙන් වෙන් කල ඉතු ප්‍රමාණයක් ඉතාමත්්‍ය අවශ්‍යයි. රටක් විදිහට වැඩකිරීමේදී. රාජ්‍ය ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මකිරේද. බගත ජයත්‍රහන රාශ්‍යික්තිවෙෙනවා අපි ආණ්ඩුවක් විදිහයට උුණු කඳු කීපයකටම යටවෙලා ඒ කුණුකන්දුවලින් ඔල්වුව ඔස්සපු ආ්ුවක් අපි ආ්ඩුව බලයට ගන්න විට අපිට තිබුණ ප්‍රධනම කුණුකන්ද තමයි ජාත්‍යන්තර කුණු කන්දෙන් රට බේරගන්නේ. අපිඒ සියල්ල දැන් නිවර්ධකරගෙන ඒ සම්පත්ත පින් ලබාගන්න පුළුවන්කම ලැබිලති වවා. ඒවගේම තමයි කොන්නාව කුුණකන්ද අපි හදපුගේ කක් නවෙයි. කලින් මම කියපු ජාත්‍යන්තර කුන් කන්දත් අපි හදපුුව එකක් නවෙයි අපිටඒකෙන් පරිසිදුෙන්න්න පුළුවන්කම තිබුණන රටක් විදිට ලැබුණන අප ආ්ඩුව ප්‍රතිපත්ති නි. සයිටම් සිද්ියගත්ත හම සයිටන් කුුණු කන්ද අපි නෙවෙේ හැදී. නමුම සයිට කුණුකන්ද අපේ යන්ගේ ආවා අපිට පුුවන් වුණනා ඒකෙනු ගොඩවෙලා නිවරදි වෙලා ඒ ප්‍රශ්න විස දන්න. මේ විදිහයට ඒ ප්‍රධාන ප්‍රශ්න ගැටල්වෙලා තිබුණු අර්බුදබවට පත්වෙලා තිබුණු දේවල් අපි විඳල තිබෙනවා. අපිට විේචන තිබෙනවා. නදා උපහහස අපහ සතිබෙන නොමුත් අපි රටක් විදිර ජයක්‍රාහහි ගමනක්්‍යයනවා. මේ වසරේ පමණ රුපියල් මිලියන හතලස් අටදාහක් නිවාසහිදයෙන කොළමනකර ඒවගේ මදි ිත මුල් ස්ාාවර. ීට මුල්ලට ුණගැෙනදදාපුය පැත්ත පලාත නැති තත්වය තුළ. අපේ ඉඩම විනාස කරල නාගරික සහධනකාරය තියෙනත්වය තුළ. අපි ඒඩ මේ වගකීම භාරගෙන ශ්‍ර ලංක ුදහමුදාවත්ත එකතු වෙලා ඒ කන්ද ස්ථාවර කලා මෙහ පැමණි ජපන් විශේසක් යොක් පුදුම වුණා මාසයක් ඇතුළට ඒවගේ විශාල වියසයකර ලක්වෙච්ච ස්ථානයක් අපි. සකර කිරීමගෙන අපේ ශ්‍රීලංකා ආරක්ෂක හදාව පෞගේ කාේ කොළම්ඹ ලස්සන කරන්න කිය කොළඹම වත්තු නිවාසද හිටපු සියලු දෙනාම හිටපු ආරක්ෂක කලකම්වරයා බලහත්කාරගනල්ල දැන්නත්ම කොන්නාවට අපි දකිනවා මේ කොන්නාව එහම නිවාස ංකීරණක ෘර්ත කරතිනවා අඩුගනම දවස ෙලිෆோන් කොල් තු ක් නො කචල් සම්බඳධව පහුගේ අවරුද්දය කසලගන්ද නාගිය වෙලාවෙ ඉස්සල්ලා අමට කතා කරය අතික නාති පත්තුමා එතුමමාගේවා ඕනෑම දෙයක් කියන්නමකද කරන්න ඕන කිළිල්ලා කියලා අපි ලංකා විතිහාසය පළවෙනි වතහාට මිය කිය පුදගලෙකුට කැබිනෙත් මන්ඩලේ විශය සනුමැතියක් අරගෙන ලක්ස දාය ගාන තුන්ට. සති තුනක් ඇතුළත නිවාස ලබා දුන ලබාදිය හැකි හැමෝට. මෙ අතර කොළොන්නාව පුරාන රජමහා විහාරයේ ඉදිකළ අිනව වාහල්කඩ වෘර්ත කිරීමේ පුුණ්යෝත්සවයේද, ජනාධිපති මෛත්‍රපාල සිරිසේන ැතිතුමාගේ ප්‍රධනත්වෙන් පැවැත්වනා. මෙ අතර කොළොන්නාව පුරාන රජමහා විහාරයේ ඉදිකළ අබිනව වාහල්කඩ ව්‍යවෘර්ත කිරීමේ පුුණ්්‍යෝත්සවේද, ජනාධිපති මෛත්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධනත්වේෙන් පැවැත්වනා හාරස්ථාන තගේ ජනාධිපතිතුමා පළමුව ආගමක වතාාවත්වල නිරතවනා. විහාරාධිපති පූජජ කොළොන්නාවේ දම්මිකස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංගරත්නය එහිදී ජරාධිපතිතුමා වෙත ආශිර්වාද කලා. වාහල්කඩ ්‍යවෘත කිරීමට අදාළ සමරු පලකේ නිරාවරණය කිරීමට ජනාධපතිතුමා එක්වුණේ ඉන් පසුවයි. ආසියාන් ලෝක ආර්ථික සමුළුව වетනාමේ හැන විඩුවරදී ආරබ කෙරුණා. ඒ ව етනා ග්‍රාමාතිය, ගේ න් ෆක් මහතාගේ ප්‍රධානත්වේ ශ්‍ර ලංකා ග්‍රමාාතය රනිල් වික්‍රම ංහම හතා ලෝක ආර්තික සමළුවට විශෂාරාධිතෙකු ලෙස එක් වුණා. ආසියන් සධාන නයෝජනය කරන රටවලනනා කැන්ඩස දෙෙු ඉටසාහභාකි වුණ, සමුල් වේ විශේෂ ආරාධි ලෙස එක් ූයේ චීන ප අග්‍රමාතතිය, හ න ර ං හ හිද යක් ෙස න රග ති . නතු ජිත්ව රන මුව ඇමතුවා. හ හ පති ോ හත . പ ො ස ක പ പ .ാ ത ක් . ത හ වனா. சச்சார்க் ேதிே வத்தச சாமுகவக தகிப்பி வவர சம்பந்தேந்து மதி அவுதானேயம்ுக்கண. திரட்டே முதா அ தர அர் மாறு ஆர்ஷ் வடா ச கிபிது மதி அத சுமாறுகிகண. அகிரா மாத்திர அல் விக்கும் சிங்க மா லாௌசே அரா மாத்தி தொன் லிியன் சிசிலி மாதது ஹமூண. வ விலந்து ஆய வியாார்க்க த்தல த்துரசக்பிலி மாபது மதிசாகச்சேருவண ෞස් සේ විසාර්රකුල සිිල් කිරම සම්බන්ධය, අගාමත්‍රනනිල් විකම සිංහ මහතා මිදිස්සියකතු විදත්ව පලකලා නිදස් නව වස්‍රේීියෝච්ච අග්‍රමාත්්‍යවරයා ලෙස ුලංකාල්තිතුගළ සංචරය, ලෞසස් අග්‍රමාත්තවරයා මෙදිීසේ පත්කළ රනිල් විකමසිහ මහතාට ලෞ සේ සචරයකට එක්වන ලෙස තුො ලියුන්චලිත් මතා ආදධනාළලා. නිදහස ලැබීමෙන් පසු නය ආපසු ගෙවීමේ වැඩිම ප්‍රතිශාතය වර්තාාවන්නේ මෙම වර්ශයේ පව අමාත්‍ය මංගල සමරවීර මාතා පවසෙනවා. අමාතිවරයා මේ බවසන්හන් කළේ පශ්වාාත් උපාධී ආයතනයේ කළමනා කරන සගම මේ සංවිධහන කළ ප්‍රධහන විදායික නිලධරින්ගේ සමළුව අමතමින්. මෙම වසේ දී නාය ආපසු ගීම රුපියල් ට්‍රලියන එකයි දශමනාවයක් බවයි අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශු කළේ. ආසන්න වශයෙන් එය දෙදහස් පහළ වසර කළ පිරිවන් සේයට අසූ දෙකාක්. දෙදා ස් දාහත වසරේ රජේ වදවාදාෑම විිලියන එක්දහසයි සි හැත්තවක්පන අතර එම වසේදී සමස්සනායගෙවීම රපියල් බිලියන එක්දහසයි සයතුනක්. දහස් දාහය වසරේ සිට දෙදස් ාහත වසර දක්වා වසර පහතුළ සාමාන්‍ය වාර්ෂික නායගවීම රපියල් බිලියන නම සය අනුවක්. ඒ අනුව ගත් විට දෙදස් දාහත වසර සමඟසඳීමේදී, දෙදහස් දාහටවසරේ වාර්ශිග නායගවීම දෙගුණයක්. ශ්‍රී ලංකාවේ සංවර්ධ නවශ්‍රතා සඳහා තිරසර දිගුකාලින විසඳුම් සහ පහසුවෙන් හුනා ගත හැකි මිනිුම් රශයක් පවතිනවා මෙම සියලු කරුණු සැකිල්ලට ගනිමෙනයි වත්මන් ආ්ඩුව කටයුතු කරන්නේ. රජපක්ෂ යගගේ ගත්නය පියවීම සිදුකරමින් රටේ සංවර්ධනය ඉදිරියට ගෙනයාම තුළින් වත්මන් ஆ්ඩුවේ සාර්ථක ගමන් මග හඳින් පැහැදිලවනවා. පසුග පාලන සමයේ කටයුතු කළේ ඇස පිනවන සංවර්ධනයක් ඇති කිරීමට පමණයි. එහෙත් වත්වන් රජය ජනතාවගේ ජීවිතය නග සිටුවීම පිළබඳව, දැඩි අවධහනයක් යොමුකර ඇති බව දැනට ක්‍රියත්මක වන සංවර්ධන වැඩ පිළිවලින් පැහදිලිවෙනවා. පාසල් වලට සිසුන් ඇතුළත්කර ගැනීමේදී යම් අසාධාරණයක් සිදූයේනම්? තුර ැකනේ පනත මගින් උපරිම ප්‍රේෂණගෙන අදාල නිලධරීන්ගෙන් සහ විදුහල්පතිවරුන්ගෙන්, අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙස, අධ්‍යාපන මාත්‍ය ආකිල විාජ් කාරිීව සම්මහතා දෙමවපියන්ගෙන්ඉල්ලා සිිනවා. අධ්‍යාපන අමාතංශයෙන් නිකුත් කල නිවේදනයක මේ බව සදහන් කරතිබුණා. එම නිවදනේ වැඩිදුරටත් සඳහන් කරතිබුණේ යහපාලන රජ්‍ය බාලයට පැමිණීමෙන් පසු. රජී සියලු කටයුතු උපරිම විවිධ භාවයකින් සහ සාධහරන ලෙස ඉටකිරීමට රජය කටයුත්තු කරන බවයි. ියලු කටයුතු පිළිබඳ නිවැරදි තොරතුු ලබාගනීම සඳහා, තොරතුර ලබා කනීමේ පණත හඳුන්වාදුන් බව එමනිවේදනේ සඳහන්. පළමු වසරට දරුවන් ඇතුළත් කර ගැනීමේදී ්‍යාජ ලේඛන ඉදිරිපත්කරතිබේෙනම් දෙදහස් දහනව්‍ය වර්ෂය සඳහා රජයේපාසල් වලට දරුවන් ඇතුළත්කිරීමේ චக்්‍ර ේඛනයට அනුව அදාලපාසලෙන් එමදරවා ඉවත් කිරීමට සිදුවන බවது එමනිවදනே සඳහන් වෙනවා. විදුහල්පතිවරුන් සබන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව එමනිවේදනය සඳහන් වන්නේ නවක සිසුන් ඇතුළත් කර ගැනීම සපන්ධව අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති චක්‍ර යේඛන සහ උපදෙස් අනිවාරයෙන්ම පිළිපැදිය යුතුබවයි. ඒකාබදධ විපක්ෂයේ විරෝධයට සහභාගවිම තුලින් ඊට සහභාග වූ පිරිස මහා ්‍රවතීමකත ලක්වනාා. රාජපක්‍ෂවරුන්ගේ ොරෝල්ටරල්ටි කොළඹට පැමිණි තමන්ට යන එනමන් නැතිූපව ඔවුන් පවසාති වෙනවා. ේරෝතාව පිළිබඳව චනතාව අප්‍රසාධය පල කළේ මෙලෙසේෙන්. ගිහිල්ල අප මනිසු පපිත් එකක කිව මෙහෙමයි මෙහම අපි දුක්කෙන්ද පව්කිල අර තු මහිට ජාපත් මති කැෙනක දලසර පපරම ඩ අමාරුවක්කදයක නම්මුත් දලෙස් සහපර මන්තුම මන්දක්මේ ම හිටපු ජනාධපත්තුමාගේ පිටිපස්ස එෙලයින්න ද මන්තතුමාටත් තවමත් අසනි පගන්නේ. දක් මේක මේ නිකමේ බොරුවට මේ පෝට්ටුව සබන්ධ මිනිස් යගෙනම හරිිය දක්ක කොඹ ඉල්ල නික රත්තියාදවෙලා කත්තාවු දල මහකරුවලේ රෑ එල්ිවෙන් ටුව එදරාවයිගේ ලබිත්තක හෙම කතාාව බෝඩ්ෑලිියරක නනාඩු පෙල්ලන්න පුළුවන්ද මේ චන්දකින් ප අන්ඩුව පෙලලා පො ටික තේර ැති හරට ටික්තමයි මේල්. ඉඳල දේශපාලඥ්‍යයෝ කරේ ගමේ මිනිසු රවට්ටල නිසු එක ගලට දග ල මර ය ඉතින් පොට සංවිදාය කල බත් පකට්කටයි ප ද දෙන්න කියල ට පස්සේ අපේ ගමේ මිනිසු රැවටිලා ඇතෙන්ට කියිය. පය වනාතල ඉ කල දක් ද ැල්ල දැන් ඒකුල ලතව වෙන අයෝ අපි කරගත් වැරැදක් මොකද අපිමේ කරේ කියලා එති අපේ මිනිස්සු පව. ේ මාහත්තවේ බෝඩ් ෑලි ස්සගන කියල ලුවන්ද ආ්ඩු පෙල්ලන්න මේ අපේ ගමෙ ඉන්න හරටිකක්ගියා සාටකට අවූවෙල. සැපටැම්බර් දහවන දිනටයේද තිබුණන ලෝක සේතිවිහාරිි වලක්වා ගැනීමේදිනට සමකාමීව සේදිවිෙනසා ගැනීමේ වාර්තා කරනය පිළිබඳ මාර්කෝපදේශන මලාාව එළි දක්වීම සහ මාතිවදීන් සදහව වැඩමුළුව අද පසරුවේ පැබැතුනා. ඒ රජයේ ප්‍රෞෘති දෙ පාර්ථමේතුවේදී. හිති අදස්සකු රජ ප්‍රෘති ධ්‍යක්ෂ න් ල් ස දර්ශන කුණු ර්ධන මතා. බහවස්ථාව ලංකාවේ මාධ්‍ය වාර්තා කරණය සම්බන්ධයගත්තාම ඒ වාර්තා කරණය ගැන චෝදනාවක් එල්ලවෙනවා. ඒ චෝදනාව එල්ලවෙන්නේ ඒ වාර්තා කරණය නිසා ඇතිවෙන යම්ගිසි අහිත කර ප්‍රතිපාල ගැන හිතලා. ඒ මාධ්‍ය යම් යම් කරුණු වාර්තාකිරීම තුළ. පොදු සමාජයට හානි කර ලෙස ක්‍රයාගණ පුළන්වස්ථාතියි. තිය විශාල තර්ගකාරී තත්ත්වයටති සමහරලාවට තමන්ගේ මාධ්‍යී ජනප්‍රතාවය තියාගන්න. තමන්ගේ නාලිකාවේ රේටංස් වැඩි කරගන්න ක්‍රියාකර අවස්ථා තියන පුුව. වඩා විද්‍යාත්මකුව වැඩකරමු කියලා සීලුම මාධ්‍ය වේදිීංගෙන් වේදිනයන්ගේෙන් මධ්‍ය ඇතනොලින් ඉතාමත්ම කාවරුණෙකව හල්ලාටන්න කැමති. මෙම වැඩමළුවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල් වෛද්‍ය අනිල්ජාසිංහ වෛද්‍ය සනමාලද සිල්වා හලාවත මහරෝහලේ මානසික සෞඛ්‍ය විශෂඥ ප්‍රභාත්ික්‍රම සහ වෛද්‍ය මාදුල් ගුණසි කරන මහ මහත්ම සභාගුණ.. සැත්කමක් නොමතිව හරදේ අවයිහිර වූ පපාට බද්ධ කිරීම ජාතික රෝහලේදී සාර්ථකව සිදු කරති වෙනවා. ශ්‍රීලන්කාවේ මෙවැනි සැත්කමක් සිදු කළේ පළමෝවාරටයි. சற்கமக் நොமැති, ரோகீன் துந்தனைකුට கப்பாட்ட பද කිரிம සිதுக்கரத்திவனவா. ஹர்தே அவகிரவு கப்பாட்டிய வெுவட்டு பදகிருணே பாதே கப்பாட்டයක්. லோக்கே பොහෝ ரட்டவல வசர ගணனாவக்ப்புறாமே சிதுக்கது மே ஸ்ரீலக்காவே மலச பද කිீம சிதுக்கெருணே பலமුවட்டாய். විශේෂදන වෛද්‍ය සේපාලිකා මන්්ඩිස් මහත්මිය ප්‍රමුඛ වෛත්‍ය කණ්ඩායමක් මේ සඳහා දායක වනා. සැත්කම් වලට යෝග්‍ය නොවන වයස්කත පුද්ගලයන් සඳහා මෙම බද්ධ කිරම් සිදු කළ බවයි, සේපලිකා මෙන්න්ඩිස් මහත්මිය ප්‍රකාශ කළේ. ජාතිකරෝහලේ හරද රෝග අන්සේෙන් ප්‍රථම වතාවට ලංකාවේ ඔපරේෂණ එකක් නැතුව හරදේ තස්ථානක මහාදමනීයට ලේ ගමන් කරන්න කපාටය අවහිර වූ රෝගීන්ට කකුලෙෙන් කපාටයක් දැම්ම එ. මේක වඩා සුදුසු වන්නේ වයස් ගත වූ ඔපරේෂන් වලට යන්න බෑරි රෝගින් සඳහායි එවැනි රෝගීන්ට මේ කකුලෙෙන් කපාටය දැම්ම හම සංකුලතා අඩුයි දැන් කෙටිවිරාවයක්. නැවෘ වසන්තම් රෝපවාහිනී නාලිකාවේ ආවරන කලාපය තවතුලටත් ව්‍යාත්ත කරෙනවා. ඒ ඇතුළු තවත් යෝජනාකිහි පේකට කැබිණනට අනමතියහිම වී තිබෙනවා. දෙමල භාෂාව කතාකරන ජනතාව වෙනෙන් අන් මාධදිජාලය වසන්තුම් රෝපවාහිනී නාලිකාව ආරම්භ කලා. පළමු අදීරයටටතේ කොළඹහා ඒවට ප්‍රදේශ ආවරණී කරමින් ප්‍රේක්ෂකින් වෙත සේවා සැපයුුණා. පසුව යාපනය නැගල් හිර පලාතහා ොකාවිල් ප්‍රදේශ දක්වා වසන්තම් රූපවාහිනිී නාලිකාවේ ආවරණ කලාපය ව්‍යප්ත කෙරුණා. දිවයිනේ සෙසු ප්‍රදේශවල දෙමළ ප්‍රේක්ෂකින් වෙත මෙම නාලිකාවේ වැඩසටහන් නැරඹීමේ පහසුකම් ලැබෙන පරිදි ඒයව්‍යාප්තකිරීම අරමුණයි. ඒසදල් මලියට තුන්සිය හතරක ආයුචනයක් සිදුකිරීමට කැබිනට් අනුමැති හිමිපුඩා. ட்්‍ර ලංකා ගමනා ගමන माන්ண்டலே, ආදායම් තත්ත්ව වර්த்தනයකිරීම සඳහා අශ වැඩපිළිවෙ සකස් කරෙනවා. ඒ සදහා දෙදහස් පහ අංක விසිහත தණ, ශ්‍රී lanකා ගමනාගමන මண்டල පනත සංශෝධන කිරීමට අවශපියවරගනීමට கැபினெட் அனுුමතිியහිම වනා. දෙදහස් පන්සිය වන සම්බුද්ධජාන්තිය වෙන් වෙන් පාලිත්‍රිපිටකය සිංහල භාෂාවට පරිවර්තනය කිරීම ආරම්භකිරුණා. මෙම ග්‍රන්තමාලා වඩාත් විධමත් පරිදි මුද්‍රණයර ප්‍රචලිත කිරීම බුද්ධශාසන අමත්‍යංශය සලසවයි. එම කටයුතු බුද්ධශාසන අමාත්‍යංශය මගින් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවඩා. මඩකලපු මහජන පුස්ථකාලය සඳහා නව ගොඩනැකිල්ලක් එදිකිරීම මේ වන විට සිදුකිරෙනවා. එහි ඉදිකිරීම් අවසන්කිරීම සඳහා රුපියල් මලියන එකේ හැට නවැයි දශම නවැයි හතක ප්‍රතිපාදන ලබන වසරේ අයවයෙන් ලබාතීමට අමාත්‍යමන්්ටල අනුමැතිය හිමිවතිබෙනවා. මැදි ආදායම් නිවාස නයයෝජනා ක්‍රමිය ව්‍යාප්ත කරෙනවා. මැදි ආදායම් ලාබිහින්ට ජාතික ඉදිරිකිරීමේ බැංකුව අරහා, සහනණයක් ලබා කැනීමට පහසුකම් සැලසීම අරඹුණයි. ප්‍රතිලාබීන් වැඩි සංඛ්‍යාවකට සහන සැලසීම වෙනුවෙන් මෙම කටයුතු සිදු කරෙනවා. පවතින වේලි කාල ගුණේහිතුෙන් කළුකගේ චලයට ලවන්න මිශ්‍රවීමත් සමඟ කළුතර ඇතුළු පදේශකීපේකච ජනතාව බීමට ජලය ලබාගැනීමේ අපහවස්ථාවට ලක්වුණනා. ජලසම්පාදන මණඩලේ මැදියත්වීමින් පානිය ජලය පෙදහරීමටයි පියවර ැනුනේ කලළුගී ජල මුදල මිශ්‍රීම හතුවෙන් කෙත්ත එෙන ජල යිත්‍රගාරයේ සිට බෙධහරන ජලය බීම නැකත්වට පත්තිබුණා. ඒහතුවෙන් වදදව වස්කඩුව පයාගල නාගොඩ දුරන්ගොඩ ඇතුළපදේශක්ී පේක පවල් පනස්ථාසකට අධි පරිසක් අපසතාවට පත් වනා. කළුතර ජලම්පාද ණඩල මුලිකත්ව එමප්‍රදේශවත පනී ජය බෙදාහරීම ආරම්භ කරතිබෙනවා

ල සම්පාදන මන්ඩලේ ඇම රනවාගේ නගර සේම ඇතුළලට අතුර ැල්තිලලා ජනතාවුවෙන් සේවයක් කරන. ඒක න අපේ ජල සම්පාදර් මන්ඩල පොමස්තෘති වත්තකර. මහජනතාවට ලොකු සියවාාව කරන්නේ හැම අවුෘද්ධයම මේක වෙනවා ආණ්ඩුවේ සහනය කශයෙන් වතුර අපේ ලබාදනව පියන්දුවට නො අපේ ස්තුූතිය බොතරනවා මහජනතාව වශයෙන්. ආාත රණවරුවන් මොහන පාඇති ගැටලු පිළිබඳ දැනුවත්කිීමට රණවරු අයිතිවාසිකම් සුරකීමේ ජාතික බලවේග අස්ගරී ල්වතු මහනාහිමිවරුන් ඒ බැහතුටවා. මල්වතු පර්්ේ අනනායික, පූජ්‍ය මුල්කුමරේ නදම්ස්වාමෙන්න් වහසේ බැහතටු රණවරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගේ පිරිස. පසුව අස්කිරි පාර්ශ්වේ මහනායක අති පෝජ වරකකාරු ශ්‍ර ඥානතනශස්වායන් වහසේ ැහැතක ආශිර්වාතල බාගත්තා. ර ාති ලගේ සහප වසන් මහතා ීම යි. ්‍ර ශ ජ ද ති ධ .

එඒයා අ එතගේ විස්සාාම වැටුප හිට වැටුප සමග ගෙීම සිදු කරා පොසුගේ වර්ෂය ඉදි මේක ඉතාමත්ම ලොකු දෑයක්ක්ග්‍රාණයක් ඒවගේම ක්‍රියාන්ිත ප්‍රදේශවල අනිිකාරි කරමින් සිටියදී විජියෝම තත්තවාද පහරන්ත නිසා ආබාධිත සසාමියග අයවත් ශ්‍රවාමයාමිද ලැබුණන විශසාාම වැට පමණයි ඔුන්ටත් දැන් ක්‍රියාන් සේවේස් අයට සේ සලකා ඒ වැටුක් ගෙවීමම අරම්භ කරලති ෙනවා එකත්මහිතන්න්නේ ර ආපත් රන්නවල් නබොගක් සුවිසේසි ඩැෑක්ග්‍රාන නිස රන නවා. ර වන්ගේ ටතු වටත් පහස කිරම වෙනමෙන් විරුසර වරපසාකකාට ප්‍රදහනන්වා තිබෙනවා. වැඩ පිවෙල මග යාපාලන වජ හමුදාසාමාජකයනගේ සහඔුන්ගේ පවල්වල සබසාධන වෙනෙන් විශාල කාර් භාරයක් සදු කරමෙන් පවතිනවා ප්‍රවති විකාශය අනතුුව ත්පයක සැසූ විශෂන්ගේ ලාල පොත්තු වන්න I අව ඔබට සාත්‍රයා.ip.CA. දේශපාලන ගමන් මගේදී අභිමුකවන බලවේගයන් අනුව ගමන් මාර්ගය වෙනස්වීම සිදුුවිය හැකිය. එහෙත් අනෙක් පලවේගයක් ඇගේ හැපපෙන හැප්පෙන වාර්යක් පාසා තමන්ගේ ගමන් මග වෙනස් වන්නේ නම්. එය අයාලේෑමක් විනා වෙනකක් නොවේ. ලංකාවේ අද අයාලේ යන දේශපාලන ව්‍යාපාරයක් බවට පත්ව ඇත්තේ මහින්දු රාජපක්ෂගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වන කණ්ඩායමයි. ඊටඩ් නමක් නැත. ඇත්තේ එක එක කල්ලි කණ්ඩායම් නිර්මාණය කරගත් නම් ගොඩකි. මේළඟ ජනාධිපතිවරණය සඳහා ඒ ඒ කල්ලිවෙලට වෙන වෙනම අපේක්ෂකෝ සිටිති. ප්‍රතිපත්තිද ගොඩකි අපේක්ෂාද ගොඩකි. මේ සියලු දෙනා තමතමන්ගේ ෂ්ඨදේවතවා කරගෙන තිබෙන්නේ මහින්ද රාජපක්ෂවය එහෙත් මහින්දටද ප්‍රතිපත්තියක් නැත, අපේක්ෂාවක්ත නැත, තියෙන්නේ යන්නේ කොහෙද මල්ලේපොල් උත්තරය. රටට එකයි පිටරටට එකයි උත්තර දෙකකි. මේදිනවල ඉන්දියාවේ ගොස් ද හින්දු පුවත්පත සමඟ සිදුකර තිබෙන සම්මුඛ සාකච්ඡාවට අනුව මහින්දගේ මේ දේශපාලන වියවුල හොඳින්ම පැහැදිලිය. මහින්ද පසුගිය කාලයේ ඉන්දියානු විරෝධියෙකු විය ඔහු චීනය සරණගියය. අද ඉන්දියාව ඔහුව කැඳවා. භාරතරත්න සම්මානයෙන් පුදන්නටයයි. මෙය යෝජනා කළේ ඉන්දිියාවේ ජේෂ්ඨ දේශපාලකයකු වන සුප්‍රමණියම් ස්වාමිය! පැරණි භාරතයම තනි හින්දුආගමික රාජයක් බවට පත්කිරීමේ සිහිනයෙන් වෙලි සිටෙන්න්නකු වන සොප්‍රමණියම් ස්වාමි කොහොමත් බැදමුලනේ හිතවතෙකි. ශ්‍රීලංකා මුහුදේ ඉන්දිය ධීවරයන්ට මාළුඇල්ලීමට ඉනදිය යුතුය යන්න ඔහු කාලයක් තිස්සේ කරන අරගලයකි. ඔොහුට අනුව මේරටේ මීළඟ ජනාධිපතිවරයා මහින්ද බව අද ඔහු නිකුත්කර තිබූ ට Twitterට පනිබුඩයක දැක්වේ. ඉන්දියාවේ භූ දේශපාලනික වුවමනාවන් සහ මහින්දව උත්කර්ශයට නැන්වීම අතර සම්බන්ධතාවක් නැතැයි කිසිවෙකුට කිව නොහැක. ඒ කොහොම වුණත් මහින්ද තමන්ගේ අනාගත දේශපාරණය ගැන හිදු පුවත්පතට කරුණු කාරණ රැසක් කියා ඇත. ැසිල් රාජපක්ෂගේ පොදුජනපෙරමුණේ නායකත්වය ඔහු භහරගනුවති බව කියයි. එසේම ඉදිරි ජනාධීපතිවරණ අපේක්ෂකයා තමන්ගේ සහෝදරේකු වන බවද කියයි. නාමල් රාජපක්ෂට දෙදහස් දහනවයේදී ජනාධීපතිවරණයට ඉදිරිපත්වීමට වයිස මදිවීමේ වේදනාවද ඔහු ප්‍රකාශයට පත්කරතිබේ. මහින්දගේ ජනාධීපතිවරණ අපේක්ෂකයා කෞදයන්න ගැන දැන් මහින්දටම පැහැදිලි උත්තරයක් නැත. කොහොම නමුත් මහින්දගේ ඊනියා දේශපප්‍රේමය විචාතික විරෝධය ජාතිවාදය කවරක් වුවත්. මහින්ද තමන්ගේ දේශපාරණ අනාගතය වෙනුවෙන් දැන් මත්තල ගුවන්තොටුපොල ඉන්දිියාවට දෙනවාට විරුද්ධ නැත. එක්ටා ගිවිසුමට විරුද්ධ නැත. වත්මන් ආණ්ඩුව ඒවා හොඳට කරන බවත් ඔහු කියයි. මහින්ද බේ රවටන්නේ තමන්ගේ පාක්ෂිකයාවය. බලයට ඇති කෑදරකම වෙනුවෙන් තමන් බත්තේ නැහෙන බත්බැලයන්වුව පාවාදන්නට බ්‍රාජපක්ෂලා දෙවරක් සිතන්නේ නැති බව දැන් පැහැදිලිය. බලය වෙනුවෙන් පටු ගෝත්‍රවාදී මානසිකත්වෙන් කටේතු කරන රාජපක්ෂලා පසුගිය කාලයේ ඉන්දිියාව තරහා කරගෙන, ශීනය හා ගණදනු කරන්නට ගත්තේද රට විකුණාහෝ තමන්ගේ මඩිය තරකරගැනීමට පමණක් බව තැන් හෙල්ලිවන සත්‍යයයි දැනට මේ ඇති. සෙස්ස පස්සට.